කිසි වක් නැ කිසි වෙක් නැ නන් ඔෆ් අද අපි කතා කරන්න යන්නේ මේ නන් ඔෆ් කියන යෙදුම ඉංග්‍රීසි වාක්‍ය ඇතුළත භාවිතා වෙන්නේ කොහොමද කියන එක ගැන. ඔයා දැනටමත් අපේ YouTube channel එක subscribe කරලා නම් ඉන්නේ. අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් එන්නේ නැත්තම් subscribe button එක ගාවම තියෙන bell icon එක click කරලා all කියන button එක click කරන්න. එතකොට ඔයාලට මිස් කරගන්නේ නැතුව අපි දාන ඔක්කොම පාඩම් බලන්න පුළුවන්. ඒ වගේම ඔයා තවමත් අපේ subscribe කරලා නැත්තම් අමතක නොකර අපේ channel එක subscribe කරන්න. මේ නන් ඔෆ් කියන යෙදුම ඇතුළේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම නැත යන අර්ථයක්. ඒක නිසා නන් ඔෆ් කියන යෙදුම අපි භාවිතා කරද්දී ඉංග්‍රීසි වාක්‍යවල නැත යන ස්වරූපයේ නැති වාක්‍ය, ඒ කියන්නේ ඇත යන ස්වරූපයේ ඇති වාක්‍ය එක්ක තමයි මේ නැත යන ස්වරූපය එකතු කරන්න ඕනේ. මම මෙහෙම කියද්දි චුට්ටක් මේක පැටලිලි සහගත වෙන්න පුළුවන්. ඒක නිසා අපි උදාහරණ වාක්‍යත් එක්ක මේක පොඩ්ඩක් සාකච්ඡා කරමු. None of came to meet me. කවුරුත් මාව මුණ ගැහෙන්න ආවේ නැහැ. මෙතනදී came කියලා කියන්නේ ආව කියන අර්ථය. හැබැයි අපි none of කියන කොටස එකතු කරාම none of came කිසිවෙක් ආවේ නැහැ. To meet me මාව මුණ ගැහෙන්න. None of them are good. කිසිවෙක් හොඳ නැහැ. Them කියලා කියන්නේ own කියන අර්ථයනේ. එතකොට none of කියන කොටස එකතු කරාම none of them කිසිවෙක් නැහැ. මොකක්ද කිසිවෙක් නැත්තේ? ආගුඩ් හොඳ, කිසිවෙක් හොඳ නැහැ. None of my friends know about it. අගේ අහලුව කිසි කෙනෙක් නැහැ ඒ ගැන දැනගෙන හිටියේ. None of my friends කියලා කිව්වම මගේ අහලුව කිසිවෙක් නැහැ. Know කියලා කියන්නේ දන්නවා. About it කියලා කියන්නේ ඒ ගැන. None of that surprised me. ඒ කිසිවක් මාව පුදුම කළේ නැහැ. None of that කියලා කියන්නේ ඒ කිසිවක් නැහැ කියන අර්ථය. That කියලා කියන්නේ ඒක. හැබැයි none of කියන කොටස එකතු කරාම ඒ කිසිවක් නැහැ කියලා අර්ථය වෙනස් වෙනවා. Surprised me මාව පුදුම කළා. ඒ කිසිවක් මාව පුදුම කළේ නැහැ. None of these are true. මේ කිසිවක් ඇත්ත නෙමෙයි. These are true කියලා කිව්වොත් මේවා ඇත්ත කියන අර්ථය. දැන් මම කලින්ම පැහැදිලි කරානේ ඇත යන ස්වරූපයේ වාක්‍යයකට තමයි අපි මේ none of කියන එක භාවිතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි none of කියන කොටස ඇතුලේ ගැබ් වෙලා තියෙන නැත යන ස්වරූපයක්. එහෙනම් these are true කියන එක අපිට none of එක එකතු කරාම none of these are true. ඒ කියන්නේ මේ කිසිවක් ඇත්ත නෙමෙයි. None of us are perfect. අපි කවුරුත් perfect නැහැ. දැන් මෙතනදීත් none of කියන කොටස මම එකතු කරලා තියෙනවා ඇත යන ස්වරූපයේ වාක්‍යයකට. None of us කියලා කියන්නේ අපි කිසිවෙක් නැහැ කියන අර්ථය. Are perfect. Perfect නැහැ. None of you can speak Tamil. ඔයාලා කිසි කෙනෙක්ට බැහැ Tamil කතා කරන්න. You can speak Tamil කියලා කිව්වොත් ඔයාට Tamil කතා කරන්න පුළුවන් කියන අර්ථයනේ. හැබැයි none of you කියලා කිව්වහම ඔයාලා කිසිවෙක්ට බැහැ Tamil කතා කරන්න. දැන් මෙතනදී none of you can't speak Tamil කියලා මම භාවිතා කරේ නැත්තේ කියලා සමහර විට ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඇත යන ස්වරූපයක් එක්කනේ අපි none of කියන එක භාවිතා කරන්නේ. අන්න ඒ හේතුව මත තමයි you can speak Tamil කියලා මම භාවිතා කරලා තියෙන්නේ. මෙතනදී you can speak Tamil කිව්වම ඒක ඇත යන ස්වරූපයක්. ඉතින් මේ ඇත යන ස්වරූපය අපිට නැත යන ස්වරූපයක් බවට පත් කරන්න පුළුවන් none of කියන කොටස භාවිතා කරලා. ඊළඟ වාක්‍ය none of us could give the answer. අපි කිසි කෙනෙක්ට බැරි වුණා පිළිතුර ලබා දෙන්න. None of my children like to go there. මගේ ළමයි කිසි කෙනෙක් කැමති නැහැ එහෙ යන්න. It's none of your business. ඒක ඔයාගේ බිස්නස් එකක් නෙමෙයි. මෙතනදි බිස්නස් කියලා කියන්නේ ව්‍යාපාරය කියන අර්ථයෙන් නෙමෙයි. ඒක ඔයාගේ වැඩක් නෙමෙයි කියන අර්ථය. අපි කාට හරි බනිද්දි ගොඩක් වෙලාවට කියනවානේ ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔයාට අදාළ දෙයක් නෙමෙයි. ඒක ඔයාගේ දෙයක් නෙමෙයි කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපි භාවිතා කරන ඉංග්‍රීසි වැකිය තමයි It's none of your business. ඒ වගේම මතක තියාගන්න ඕනේ තවත් විශේෂිත වූ කරුණක් තියෙනවා. අපි කිසිසේත්ම මේ නන් ඔෆ් කියන කොටස නාම පදයකට කලින් භාවිතා කරන්නේ නැහැ කෙලින්ම.
නන් ඔෆ් චිල්ඩ්‍රන් කියලා අපි භාවිතා කරොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒකට හේතුව මොකක්ද? චිල්ඩ්‍රන් කියලා කියන්නේ නාමපදයක්. ළමයි කියලා කියන්නේ නාමපදයක්නේ. අන්න ඒක නිසා. හැබැයි මේ චිල්ඩ්‍රන් කියන වචනයට කලින් දීස් කියලා, ද කියලා, දැට් කියලා, දෝස් කියලා මෙන්න මේ වගේ වචන භාවිතා කරලා අපිට පුළුවන් නන් ඔෆ් කියන යෙදුමත් එක්ක එකතු කරන්න. නන් ඔෆ් දීස් චිල්ඩ්‍රන්, නන් ඔෆ් ද චිල්ඩ්‍රන්, නන් ඔෆ් මයි චිල්ඩ්‍රන්, නන් ඔෆ් දෝස් චිල්ඩ්‍රන්. මෙන්න මේ විදිහට අපිට පුළුවන් නාමපදයක් එක්ක වෙනත් වචනයක් එකතු වෙනවා නම් එතනදී නන් ඔෆ් කියන යෙදුම භාවිත කරන්න. ඉතින් මේ පාඩම ඉගෙන ගත්තා වගේම පැය 24න් ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොමද කියන එක ගැන සම්බන්ධයෙන් මම වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. YouTube එකට ගිහිල්ලා viral beam speak in english within 24 hours කියලා වල සර්ච් කරොත් ඒ වීඩියෝ එක බලලා ඔයාලට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි. පැය 24ක් වගේ පුංචි කාලයක් ඇතුළත කොහොමද අපි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ කියන එක ගැන. ඉතින් ඔයා මුලින්ම නම් අපේ මේ වීඩියෝ එකත් එක්ක අද එකතු වෙන්නේ අපේ YouTube channel එකේ තවත් ගොඩාක් ක්‍රම කොටස් තියෙනවා එදිනදා ජීවිතයේදී ඔබට අවශ්‍ය වෙන. ඉතින් ඒ වීඩියෝස් ඔයාලට බලන්නත් පුළුවන්. ඒ වගේම ඉංග්‍රීසියෙන්ම පාඩම් සියල්ලම උගන්නන viral beam english academy කියලා වෙනත් channel එකක් අපිට තියෙනවා. ඒ වගේම පුංචි පැටවුන්ට ඉංග්‍රීසි උගන්නන viral beam kids කියලා තවත් channel එකක් තියෙනවා. මේ channel දෙක මගිනුත් ඔයාලට පුළුවන් ඉංග්‍රීසි භාෂාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම මේ තිරේ දිස්සන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරලා ඔයාලට පුළුවන් අපි නිර්මාණය කරලා තියෙන ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කර ගැනීමේ DVD පටය මිලදී ගන්නත්.